කොවිඩ් වසංගතය ලංකාවෙත් ඉන්දියාවෙත් නේපාලෙත් සීග්‍රෙන් පැතිරෙනවා. ඒ වගේම ඉන්දියාවේ බ්ලැක් ෆංගස් කියලා සම්බන්ධ තවත් රෝගයක් ඇති වෙලා තියෙනවා. අපි මේවෙන් ආරක්ෂාවෙන්ට ඕනේ. විශේෂයෙන්ම කොළඹ WH කාර්යාලයත් අපේ වෛද්‍ය විශේෂඥයන් ගණනාවක් කරපු සාකච්ඡාවත් ඒකේ නිවේදනය අනුව ඊළඟ සති කීපය තුලදී කොවිඩ් වසංගතය සීග්‍රෙන් ලංකාවේ පැතිරෙන්න යනවා. අපි තව කරුණක් මතක තියාගන්න උවමනයි. අපේ රටේ එන්නත් හිඟයක් තියෙනවා. හැම එක්කෙනාටම එන්නත් ලැබලා දෙන්න එන අවුරුද්දේ වෙන්න පුළුවන්. නැත්තම් මේ අවුරුද්දේ අවසානයේදී. ඒ වෙනකන් අපි ආරක්ෂාවෙන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවේ යුතුකම දැන් වෛද්‍ය උපදෙස් අනුව පියවර ගන්නට. ඒ උපදෙස් අනුව රට වහන්න කියනවා නම් ඒකත් අපිට කරන්න සිදු වෙනවා. සතියෙන් සතිය ප්‍රගතිය බලන්න පුළුවන්. ඊට පස්සේ කොහොමද කොවිඩ් වසංගතය අඩු කරගන්නේ කියලා. වෙන විකල්ප තිබෙනවද කියලා මට නම් කියන්න බැහැ. විශේෂයෙන්ම මේක තවත් පැතිරෙනවා නම් මේ දුබල ආර්ථිකයට තව විශාල පහරක් එනවා. ඒ නිසා පැතිරෙන එක නවත්ත ගන්න උවමනයි. අන්න එහෙම තමයි අපිට ආර්ථික හානිය අවම කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ජීවිත බේරා ගන්න ක්‍රියා කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. ආර්ථිකයට සිදුවෙන හානිය අපිට ආපහු හදා ගන්න පුළුවන්. ඒ ජීවිතයට ඇති වෙන හානිය අපිට හදා ගන්න බෑ. රජයේ යුතුකම ජීවිත ආරක්ෂා කරන්නේ. ඒ පරමාර්ථයෙන් අපි සියලු දෙනාම ක්‍රියා කරමු කියලා මං ඉල්ලා සිටිනවා. Breaking Dr. Okay.